දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලංකාවෙන් බිහි වෙනවා තප්පර 10.16ක කාලයක් වාර්තා කරමින් නියුබුන් අබේකෝන් ජර්මනියේදී ඒ වාර්තාව තමන්ගේ නමට ලියව ගන්නවා ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ තිබ්බ අභියෝග ඒ කැපවීම ඔහුට ඒ ගමන යන්න කොහොමද උදව් වුණේ කියන එක ගැන සහ ඔහුගේ ජීවිත කතාව අපි අද කටවුට් තුලින් ඔන්ලයින් සිනමැටික් විදිහට දිගනවා එකතු වෙලා ඉන්න අපිත් එක්ක යුබුන් බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිඅරගෙන අපිත් එක්ක එකතු වුණාට කතාව අපි මෙහෙම පටන් ගමු අපිට කියන්නකෝ මේ තමන්ගේ ළමා කාලයේ තමන්ගේ පොඩි කාලේ කොහොමද ගෙවිලා ගියේ කොහොමද මේ ක්‍රීඩා ජීවිතය අවතීර්ණ වෙන්න කලින් කොහෙද පාසල් ගියේ අපිට පොඩ්ඩක් පොඩි කාලේ ගැන පොඩ්ඩක් අපිට දිගාරින්නකෝ ඔව් ඇත්තම කිව්වොත් මම 2004 වර්ෂයේ තමයි මුලින්ම ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ මගේ මුල්ම පාසල වෙන්නේ පන්නල ජාතික පාසල ඉතින් පන්නල ඉස්කෝලේදී මම මුලින්ම ක්‍රීඩාවට යොමු වෙන්නේ ඉස්කෝලේ 4 වසරේ ඉදදී සුබද්‍ර මිස් තමයි මාව මුලින්ම ක්‍රීඩාවට මාව ගන්නෙ එතන තමයි මගේ මුල්ම ආරම්භය වෙන්නේ මේ මල්ල ක්‍රීඩාවේ ඉතින් එතනින් පස්සේ දිනේෂ් බණ්ඩාර කියන සර් එනවා අපේ ඉස්කෝලේට මම සර් එක්ක ඊට පස්සේ ට්‍රේනින් කරගෙන යනවා එතනින් පස්සේ මම චමින්ද සම්පත් වීරසිංහ කියන්නේ මගේ ජාතික මට්ටමට එනකම් මගේ හිටපු පුහුණුකරු සර් ගාවට මං යනවා ගිහින් ඉවරලා මගේ වැඩිදුර පුහුණුවෙන් මං කරගෙන යනවා කොහොම හරි මම සමස්ත ලංකා තුම්පින්මෙන් 4 වෙනි ස්ථානය මම ලබා ගන්නවා පන්නල ජාතික පාසලේදී ඉතින් ඒ වෙද්දී නිලුපුල් මගේ යාළුවා ගිහිල්ලා තියෙනවා පෙන්නප්පු ජෝසප් වාස් විද්‍යාලයට ඉතින් එතනදී නාලක ප්‍රසන්න සර් එක්ක කතා කරලා එහෙම ක්‍රීඩකෙක් ඉන්නවා මගේ කලින් ඉස්කෝලේ කියලා ඉවරලා සර් එක්ක කතා කරලා සර් එනවා අපේ ගෙදරට මාව හම්බෙන්න එතන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් විදිහට මට කියන්න පුළුවන් වෙන්නේ මයි ක්‍රීඩාවේ මම යනවා ජෝසප් වාස් විද්‍යාලයට මගේ වැඩිදුර අධ්‍යාපනය සහ මගේ ක්‍රීඩා කටයුතු වලට ඉතින් එතනින් පස්සේ තමයි මම ජාතික මල්ල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන්න 2014 වර්ෂයේදී යුබුන් අපිට කියන්නකෝ මේ මලල ක්‍රීඩකෙක් ඇයි මේ ලංකාවෙන් පිටතට ගිහිල්ලා මේ දේවල් කරන්නේ මොකද අපි දකින ගොඩක් ලෝක ශූර මල්ල ක්‍රීඩකව ලංකාවේ බිහි වෙච්ච ඔවුන් ලංකාවේ ඇතුළෙන් දෙන්න තමයි මේ දේවල් කරේ ඒත් ඔයා ලංකාවෙන් පිටතට ගිහිල්ලා මේ දස්කම් දක්වන්න මේ ගන්න මහන්සිය ගැන සහ ඇයි මේ ලංකාවේ පිටතින් මේ දේවල් කරන්න කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ ඔව් ඒ ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන් උත්තරේ මම ලංකාවේ ක්‍රීඩා කරා 2004 වසරේ ඉඳන් 2015 වෙනකම් මම ක්‍රීඩාවේ ඉන්නවා යදිලා. ඉතින් මම දැක්කා ලංකාවේ තාක්ෂණයට වඩා ලොකු තාක්ෂණයක් ලංකාවෙන් පිට තියෙනවා සහ මට අවස්ථාවක් තිබ්බා මට වෙන රටකට ගිහිල්ලා ට්‍රේනින් කරන්න යුරෝපේ. මොකද මගේ තාත්තා වැඩ කරන්නේ ඉතාලියේ. ඉතින් මට ඉතාලියට සහ යුරෝපයට මට යන්න එන්න අවශ්‍ය වීසා මට තිබුණා. ඒ නිසා මම ඒකේ අවස්ථාව මම දැක්කා සහ මට අවශ්‍ය වුණා මෙතනින් එහාට ගිහිල්ලා ඉවර වෙලා මගේ ක්‍රීඩාව මීට වඩා දියුණු තත්යකට පත් කරගන්න පුහුණු වීම කරලා ලංකාවට කීර්තියක් ගේන්න ඕන කියන දේ මගේ හිතේ නිතරම තිබ්බා පොඩි කාලේ ඉඳලාම ඉතින් මට ඒකට අවස්ථාවක් ලැබුණා 2015 වර්ෂයේදී නැෂනල් ටීම් එකේ ඉද්දී මම තප්පර 10.5යි 8ක කාලයක් මම වාර්තා කරා ඉන් පස්සේ මට ඒකට අවස්ථාව ලැබුණා මම එතනින් පස්සේ තමයි මම තීරණය කරේ ලංකාවෙන් පිටට ගිහිල්ලා මගේ වැඩිදුර පුහුණු වීම කරලා කවදා හරි ලංකාවට ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ගේන්න මම පුහුණු වීම කරනවා කියන දේ මගේ හිතින්ම තිබ්බා ඒක තමයි මං මේ එදා ගත්ත තීරණේ ප්‍රතිඵලයක් විදිහට තමයි මං දැන් අවුරුදු 5ක් තිස්සේ මේ ඉතාලියේ ඉඳගෙන මගේ ට්‍රේනින් ටික මං මේ විදිහට කරගෙන යන්නේ මම තප්පර 10.16ක් කාලයක් වාර්තා කරාට පස්සේ මට ස්විස් මීට් එකෙන් මට ඉන්විටේෂන් එකක් ආවා මට ලේන් එකක් තියෙනවා කිරිවල්ලා මගේ මැනේජර් හරහා ඉතින් මම ඒකෙදි බැලුවා චෙක් කරලා ගලා කවුද ඉන්නේ කිරිවල්ලා එක දුවන්න ඉතින් ඒ වෙද්දි අකිනි සිම්බීනා කොමන්වෙල්ත් ෆයිනලි කොමන්වෙල්ත් ගෝල්ඩ් මෙඩලිස් ෆිලිප්පෝ තොරතු වර්ල්ඩ් චැම්පියන්ෂිප් 7 වෙනි ස්ථානය චිරන්දි මාටීනා ජොසුවා තව ගොඩක් අය හිටියා ඉතින් මම දැක්කා එක ලොකු තරඟයක් ඒක සහ මට මගේ ආසාවක් ඒක
එක විදිහට කිව්වොත් එහෙම ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් එක්ක තරඟ කරන්න මම ලොකු ආසාවක් හිටියේ පොඩි කාලේ ඉඳලාම ඉතින් ඒක මගේ ලොකු ආසාවක් සහ මගේ හීනයක් හැබෑවීමක් විදිහටම දැක්කා සහ මම ඒක ලොකු අවස්ථාවක් විදිහටම මම ඒක දැක්කා ඉතින් මම ඒකට තීරණය කරා මම යන්න කියලා මේ මීට් එකට ඉතින් මයි කෝච් එක්කම කතා කරලා අපි මේ මීට් එකට ගියා ඉතින් ඒකෙදී මට තුන්වෙනි ස්ථානය ලබා ගන්න පුළුවන්කම ලැබුණා ඒ වගේ දක්ෂයෝ ගොඩක් ඉන්න තැනක දක්ෂයෝ කියන්නේ අති දක්ෂයෝ ඉතින් එයාලත් එක්ක තරඟ කරලා ලෙවල්ලා තුන්වෙනි ස්ථානය ලබා ගත්තා කියන්නේ මං ලැබපු ලොකු ජයග්‍රහණයක් ඉතින් මේ වෙද්දි ඉතින් ගොඩක් සතුටුයි මට ඒකෙදි තප්පර 10.24 කාලයක් වාර්තා කරන්න හැකියාව ලැබුණා කොහොම නමුත් මං ඒකෙදි ලොකු අත්දැකීම් ගොඩක් මං ලබා ගත්තා මොකද මේ මෙච්චර කල් දුව පුරේසස් වගේ නෙමෙයි රේස් එක වෙනම ක්‍රීඩකයෝ වෙනම ටීම් එක එයාලා සෙල්ලම් කරන්න ඉතින් අත්දැකීම් ගොඩයි කොහොම වුණත් මට සතුටුයි ඒ වගේ ක්‍රීඩකයොත් එක්ක සෙල්ලම් කළා මුළු ලෝකෙම එහෙම රේස් බලනවා මුළු ලෝකයක්ම ඉතින් ඒ ලෝක ඉස්සර අපිට මගේ රටේ නම මට කියවන්න පුළුවන්කම ලැබිච්ච එක ගැන මට ඊට වඩා ගොඩක් සතුටුයි මේ ප්‍රශ්නය කෙලින්ම අහන්න අයපුනි ඇත්තටම ජීවිතේ හැරුම් ලක්ෂ්‍ය මොකක්ද මේ ජයග්‍රහණය ඔයාට අරගන්න ඔව් ඇත්තටම ඒ ගැන කිව්වොත් එහෙම මුලින්ම මගේ ක්‍රීඩා ඉසව්වන්නේ උස පැනීම එතනින් තමයි මම මුලින්ම ක්‍රීඩාවට යොමු වෙන්නේ නමුත් කාලයත් එක්ක මම දුර සහ තුම්පින්ම කියන ඉසව් වලින් තමයි මම ඉදිරියට යන්නේ ඉතින් කොහොම හරි මම වෙන්නප්පුව අපේ ස්කෝලට ගියාට පස්සේ අපිට සිද්ධ වෙනවා ජාතික ශූරතාවය සඳහා පාසල් ජාතික ශූරතාවය සඳහා අපිට ඉසව් 3-4ක් කරන්න මොකද ස්කෝලේ වෙනුවෙන් පොයින්ට්ස් ගන්න. ඉතින් ඒකෙදි මට නාලක ප්‍රසන්නස කියනවා යුපුන් රිලේ එක දුවන්නත් ඕනේ ඔයා 100 එක 200 එක අපි පොඩ්ඩක් කරමුද තුම්පින්ම කරන ගමන් ඔයාගේ උසත් එක්ක මේ දේ කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි පොඩ්ඩක් කරමුද කියලා. ඉතින් සර් එක කිව්වට පස්සේ මම්මයි කෝච් එක චමින්ද සම්පත් වීරසිංහ සර් එක කතා කරනවා කෝච් මට මෙහෙමයි තුම්පින්මට අමතරව මට මෙහෙම 100 එකක් කරන්න ඕන ඉස්කෝලේ අවශ්‍යතාවයක් තියෙනවා සහ මමත් ආසයි කරන්න අපි පොඩ්ඩක් ඒකට පුහුණුම් කරමු නේද කියලා. ඊට පස්සේ සරුත් හොඳයි කියලා වෙලා අපි ඒ පැත්තට පොඩ්ඩක් බර වෙලා තුම්පින් පොඩ්ඩක් අඩු කරලා 100 වලට ට්‍රේනින් කරනවා. ඉතින් ඒකෙදි අපි පළවෙනි තරගාවලියේදීම සමස්ත ලංකාවම තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා තප්පර 11.17 කාලයක් වාර්තා කරලා ඉතින් ඒක තමයි මගේ ජීවිතේ ස්ප්‍රින්ටින් වලට ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගත්ත පළවෙනි අවස්ථාව ඉතින් එතනින් පස්සේ තමයි මටත් මයි කෝච්ටත් තේරෙන්නේ මට තුම්පින්මෙන්ට වඩා මීටර් 100න් ලොකු දුරක් යන්න පුළුවන් කියලා ඉවරලා එතනින් පස්සේ මම සම්පූර්ණයෙන්ම 2014 වසරේදී තුම්පින්ම ඉසව්ව අත්හැරලා මීටර් 100ට මම යොමු වෙනවා ඉතින් මම හිතනවා එදා ඒ මමයි මගේ කෝච්චුයි ගත්ත ඒ තීරණය තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට මට කියන්න පුළුවන් මොකද එදා ඒ අපි තීරණය ගත්තේ නැත්නම් අද මේ විදිහේ මට ජාතික වාර්තාවක් කියන්න හම්බෙන්නෙත් නැහැ මට මේ වගේ ලෝක මට්ටමේ ක්‍රීඩකයොත් එක්ක මට තරඟ කරන්නත් අවස්ථාව නැති වෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බා. ඉතින් මං හිතනවා එදා ඒ මමයි මගේ කෝච්චුයි ගත්ත තීරණය තමයි මගේ ජීවිතේ ස්ප්‍රින්ටින් වල හැරවුම් ලක්ෂ්‍ය විදියට මට කියන්න පුළුවන්. පාසල් කාලේ දක්කපු දක්ෂතා ගැන අපි කතා කරා. ඊට පස්සේ යුපුන් පොඩ පොඩ ලොකු වෙලා මොනවද කරේ කියන එක ගැන අපි කතා කරා. යුපුන් හැංගිලා හිටිය කෙනෙක් වගේ තමයි කෙනෙක්ට පේන්නේ. යුපුන් අපිට පොඩ්ඩක් කියන්නකෝ සහ මේ ඔයාගේ ඔයාට ආස කරන ඔයාව බලන ප්‍රේක්ෂකයන්ට අපේ කියන්නකෝ මේ ඔයා ඇත්තටම ක්‍රීඩාව ලංකාව ඇතුලේ මේ දේවල් කරනකොට ඔයා දක්වපු දක්ෂතා ගැන මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයා පිටරට ගිහිල්ලා දක්වපු දක්ෂතාවය ගැන විතරයි ඒත් ලංකාව ඇතුලේ ඇත්තටම ඔයා වෙනත් අංශවලිනුත් දක්ෂකම් දැක්කුවා අපිට පොඩ්ඩක් ඒ අතීතය මතක් කරලා දෙන්නකෝ ඔව් ඇත්තටම යුපුන් කියන කෙනා 2013 වර්ෂයේ ඉඳන් මේ ස්ප්‍රින්ටින් වල ඉන්නවා නමුත් ඒක ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ ඒක පාසල් මට්ටමේ ක්‍රීඩාවලියන් නිසා ගොඩක් අය ඒකට අවධානය යොමු කරවන්නේ නැහැ ඉතින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ ස්කෝලවල ඉන්න සර්ලා කෝචස්ලා විතරයි දැනගෙන හිටියේ
ඉතින් කොහොම නමුත් මම 2013 වර්ෂයේදී මම කලිනුත් කිව්වා වගේ තප්පර 11.17 කාලයක් වාර්තා කළා මම තුන්වෙනි ස්ථානයේ දිනා ගන්නවා ඒ වගේම 2014 වර්ෂයේදී 21.5 නව පාසල් ජාතික වාර්තාවක් තියෙනවා තප්පර 10.78 කාලයක් වාර්තා කරනවා ඉතින් පාසල් කාලයේදී ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය වෙද්දී සහ මම 2014 වර්ෂයේදී ජූනියර් නැෂනල් අන්ඩර් 23 ගෝල් මෙඩල් එක දිනා ගන්නවා එතනින් පස්සේ 2015 වර්ෂයේදී ආමි චැම්පියන්ෂිප් එක තියෙනවා ලංකාවේ ඉතින් ඒකෙදී මම තප්පර 10.58 කාලයක් වාර්තා කරලා මගේ හොඳම කාලේ වෙද්දිම ලංකාවේ පුණුවීම් කරද්දි වාර්තා කරපු හොඳම කාලේ වාර්තා කළ ඉවරලා දෙවෙනි ස්ථානයට මම පත් වෙනවා ඉතින් ඒ ටික තමයි මගේ ස්ප්‍රින්ටින් බොහොම කෙටි කාලයක් ඇතුළත මොකද මම තුම්පින්ම කරගෙන අවුරුදු ගාණක් වුණාට ස්ප්‍රින්ටින් වලට මම යොමු වෙන්නේ 13 වර්ෂයේදී එතන ඉඳලා අවුරුදු දෙකක් ඇතුළත මගේ කාලේ තප්පර 11.17 කාලේ ඉඳලා තප්පර 10.58 කාලයක් වෙනකන් අඩු කරගන්න මට හැකියාව ලැබෙනවා. ඉතින් ඒක තමයි මම ලංකාවේ පුහුණුවීම් ලබද්දි සහම ලංකාවේ ජීවත් වෙද්දි මම දක්වපු හොඳම දක්ෂතා ටික. යුබුන් ඇත්තරම මේ ලංකාවේ ක්‍රීඩකයන්ට ලෝක ශූර මට්ටමේ දක්ෂකමක් දක්වන්න බැරිද? අපි හිතමු උසේන් බෝල්ට්, ජස්ටින් ගැට්ලින්, ඒත් එක්කම යොහන් බ්ලේක් මේ වගේ ලෝක ශූර මට්ටමේ ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. දකුණු ආසියාව ඇතුලේ ඇත්තටම මේ දකුණු ආසියාවේ ක්‍රීඩකයන්ගේ ජානවල මේ දේවල් නැද්ද? අපිට මේ දේවල් කරන්න බැරිද? ඇත්තටම මොකක්ද ඔයා දකින විදිහට දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා විදිහට ඔයාගේ මතය මොකක්ද මේ ගැන? මම හිතන විදිහට ඕකට උත්තරේ අපි මේ වෙද්දි කරලා තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ සුසන්තිකා ජයසිංහ මැඩම් සිඩ්නි වලදී ලංකාවට මෙඩලයක් ගේනවා. ඉතින් අපිට පුළුවන්, අපිට බැරි නැහැ, අපිට කරන්න පුළුවන් ලංකාවට. මොකද අපේ ජාන ස්ප්‍රින්ටින් වලටම හැදිලා තියෙන ජාන. ඒක ගොඩක් අය අවබෝධ කරගෙන නැහැ ලංකාවේ ඉන්න අනිත් අය. නමුත් අපිට ආසියාවේ සහ අනිත් රටවල් එක්ක බලද්දී අපිට 400 වලට, ඒ කියන්නේ 400 කියන්නේ ඒක ස්ප්‍රින්ටින් ඒවට ජානවමය අපිට හැකිය වෙනවා අපිට ඒ දේ කරන්න. අපේ ගොඩක් ඉතිහාසය අරන් බලද්දී අපේ හොඳට සෙල්ලම් කරපුවා හිටියා මීට අවුරුදු 10කට 15කට කලින්. අපි බලද්දී ලංකාවේ මල්ල ක්‍රීඩාව ගොඩක් ලොකු තැනක තිබ්බා. එතනින් පස්සේ පොඩි බැස්මක් තිබ්බා අපේ ලංකාවේ මල්ල ක්‍රීඩාවේ. අර එකතු වෙලා තිබ්බ මිනිස්සු ටිකත් ප්‍රේක්ෂකයනුත් අනිත් ක්‍රීඩාවලට ගියා. ඉතින් ඒකයි වෙච්ච ලොකුම හානිය විදිහට මම දකින්න මේ ලංකාවේ මල්ල ක්‍රීඩාවේ. නැතුව දක්ෂයන්ගේ අඩුකමක් නැහැ. දක්ෂයෝ ඉන්නවා, එයාලට එළියට එන්න ජනතාව දන්නේ නැහැ මේ අය මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒක එක හේතුවක්. අනිත් එක තමයි මිනිස්සු මිලියන ගාණක් ඉන්න ඉන්දියාවේ පාකිස්තානයේ අයට වඩා අපේ අය දක්ෂයි. ඒක තමයි කතාව. මොකද ඉන්දියාවේ අයට මේ වෙනකන්වත් තාම ඔලිම්පික් මෙඩල් එකක් නැහැ මල්ල ක්‍රීඩාවෙන්. නමුත් ලංකාවට තියෙනවා. සහ ලංකාවේ පොඩි රටක් වුණාට ලෝක ඔලිම්පික් පරිසරන මට්ටම ලංකාව ඒ වෙන්න හේතුව අපිට ඔලිම්පික් මෙඩල් තියෙන නිසා. ඉතින් අපි දක්ෂයි ඇත්තටම. ලංකාවේ ගොඩක් දක්ෂයි. ලෝකෙ මට්ටමත් එක්ක හැප්පෙන්න නම් දැන් ලෝකෙ මල්ල ක්‍රීඩාව තියෙන ලොකු ඉහළ ස්ථානයක. ඉතින් ඒකට තාක්ෂණය සහ අනිකුත් දේවල් උපරිමෙන් තියෙන්න ඕන. මොකද දැන් ඕන කෙනෙක්ට බලද්දි පේනවා ලෝක මල්ල ක්‍රීඩාවේ කොහොමද වාර්තා කරන කාලය, ලංකාවේ කොහොමද වාර්තා කරන කාලය. එතකොට අපිට එතන වෙනසක් පේනවා. අපේ අය දක්ෂකමේ අඩුවක් නැහැ. අපිට පුළුවන් ට්‍රයි කරන්න. මොකද ඔය හැමෝම එක පාරටම එතෙන්ට පත් වෙලා නැහැ. අපි අඩියෙන් අඩිය ගිහිල්ලා තමයි ඔය හැම කෙනාවම ඔතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් ලංකාවයටත් ඒ අවස්ථාව ඕන සහ ඒ අවශ්‍ය පහසුකම් ඕන. ඒ කාලයත් එක්ක ඒ ක්‍රීඩකය හොඳට බලාගද්දි සහ ඒ ක්‍රීඩකය හොඳට මහන්සියලා ප්‍රැක්ටිස් කරද්දි අපිට ඒ එතෙන්ට යන්න පුළුවන්. ඒකට ඉතින් තව ගොඩක් කාරණා තියෙන්න ඕනේ. එතෙන්ට පරිපාලනය, එතෙන්ට ක්‍රීඩකයාගේ තියෙන අනිකුත් දක්ෂතා, ඒ ඔක්කොම දේවල් සම්පූර්ණ වුණාම තමයි අපිට එතෙන්ට යන්න පුළුවන් අඩියෙන් අඩිය. මං හිතන්නේ අපිට
බැරිවෙයි කියලා ලෝක මට්ටමේ තරගාවලියට. ඒ කියන්නේ සුසුකම් ලබනවා කියන දෙයත් ලොකු තරගයක් ඒක එතෙන්ට යනවා කියන්නේ. ඒකෙනුත් සෙමි ෆයිනල් දුවනවා කියන්නේ ඊට වඩා ලොකු තරගයක්. එතෙනුත් ෆයිනල් දුවනවා කියන්නේ ලෝකේ හොඳම අටට එනවා කියන්නේ ඒක වෙනම දක්ෂතාවයක්. එදිනුත් මෙඩලයක් දිනනවා කියන්නේ ඒක නෙක්ස්ට් ලෙවල් දෙයක්. ඉතින් කොහොම වුණත් බැරිකමක් නැහැ. අපි හැමෝම ට්‍රයි කරනවා. ඉතින් අපි ට්‍රයි කරන්න ඕන එතෙන්ට යන්න. මං හිතන්නේ නැහැ අපිට බැරි වෙයි කියලා. අපිට පුළුවන් අපි එක් කරා ඉස්සරහට. මම සහ අනිකුත් ලංකාවේ ක්‍රීඩකයින්ට ඒ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. මොකද ගොඩක් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාව ලංකාවේ ඉන්නවා මේ වෙද්දි. ගොඩක් අය තාම මල්ලන් නංගිලා ඉතින් එයාලාව බලාගෙන කාලයක් එක්ක අපි ඉස්සරහට යද්දි අපිට පුළුවන් මේ දේ කරන්න. ඒකට අපේ හැකියාව විතරක් තිබිලා මදි. අපේ වටේට ඕන කරන පරිපාලනය සහ වටේට ඉන්න ප්‍රේක්ෂකයෝ සහ ඉතුරු දේවල් ඒකට බලපානවා. මොකද මේක ටීම් ගේම් එකක් නෙමෙයි. මේක ඉන්ඩිවිජුවල් ඉවෙන්ට් එකක්. තප්පර දශම ගණන් එක්ක සෙන්ටිමීටර් ගණන් එක තමයි අපි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒකට ලොකු පුෂ්‍යක් තියෙන්න ඕන පිටිපස්සේ. මං හිතන්නේ ඒ දේ බැරි වෙයි කියලා. අපිට පුළුවන් ඒ දේ කරන්න. කවදාහරි ලංකාවට මෙඩල් ගෙනාව වගේ අපිට කලින් හිටපු අයියලා අක්කලා ගෙනාව වගේ අපිටත් පුළුවන් ඒ දේ කරන්න ලංකාවේ නෙවෙයි. මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. යබුන් ඇත්තටම ඔයා මේ කරන්නේ ඔයාගේ වෘත්තියද එහෙමත් නැත්නම් ඔයාගේ හිතේ තිබ්බ දෙයද? සහ ඇත්තටම ඔයා මලල ක්‍රීඩකයෙක් නොවුනා නම් අද මේ මාත් එක්ක කතා කරන යපුන් මොන වගේ දෙයක් කරයිද? ඔව් මම මේ කරන්නේ මගේ වෘත්තිය විදිහට තමයි මම මේ ක්‍රීඩාව කරන්නේ. ඒක ලංකාවේ ක්‍රීඩාවත් එක්ක බලද්දී සහ ලෝක මට්ටමේ ක්‍රීඩාවත් එක්ක බලද්දී වෘත්තිමය කියන වචනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක தত্ত্ব දෙකක් ලොකු වෙනසක් තියෙනවා. ඒ දෙක අතර කොහොම නමුත් ලංකාවේ අපි කරන්නේ වෘත්තිමය ක්‍රීඩාව. මොකද අපිට ෆෝසස් වලින් තමයි අපි බලාගන්නේ. ලංකාවේ අනිත් ක්‍රීඩා වලට සහ බැංකු කම්පැනිස් තිබ්බට ලංකාවේ මල්ල ක්‍රීඩාව සඳහා එහෙම කවුරුත් නැහැ. ෆෝසස් විතරයි බලාගන්නේ. ෆෝසස් නැත්තම් ලංකාවේ මල්ල ක්‍රීඩාවක් නැහැ ඇත්තම කතාව. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ අපි කරන්නේ වෘත්තිමය ක්‍රීඩාව කියලා. කොහොම නමුත් ඔය ප්‍රශ්නෙට මට තාම උත්තරයක් හිතාගන්න බෑ. හරියට මම හෙට ක්‍රීඩාව නැවැත්වුවොත් මං හෙට මොකද්ද කරන්න කියන දේ ගැනවත් මට ඇත්තටම ලොකු අදහසක් නෑ. හේතුව මම පොඩි කාලේ ඉඳන්ම මගේ තිබ්බ ටාගට් එක තමයි මේ මල්ල ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න, ලංකාව වෙනුවෙන් මෙඩල් දිනන්න, මං සතුටු වෙන්න, මං එන්ජොයි කරන්න මෙන්න මේ ක්‍රීඩාවෙන් මම දිනලා. ඉතින් කොහොම නමුත් මං එක දෙයක් දන්නවා, මම මොන දේ කරත් මේ ක්‍රීඩාව හා සම්බන්ධ දෙයක් තමයි මම කරන්නේ අනිවාර්යයෙන්ම. මොකද මට කැම්පසුත් ආවා 2015 වර්ෂයේදී ජපුරේ. මම ඒකට යන්නෙත් නැතුව මෙහි ආවේ මගේ ක්‍රීඩා පුහුණුව සඳහා. මම බොහෝ දුරට ක්‍රීඩාව නැවැත්වුවොත් අධ්‍යාපනය ලබයි. ඒකත් හැබැයි ක්‍රීඩාව සම්බන්ධයෙන් ලබලිවෙලා මේ ක්‍රීඩාව වෙනුවෙන් මං මට පුළුවන් දෙයක් මං අනිවාර්යයෙන්ම කරයි ඉස්සරහට. වෘත්තිමය පැත්තෙන් ක්‍රීඩාවත් කොයි හරි තැනක මගේ තියෙනවා ගෑවිලා. ළඟදි දක්වපු දක්ෂතාවයත් එක්ක කොහොමද ඔයාට ලැබෙන සහයෝගය? මොකද අපි කලින් කතා කරපු විදිහට මේ ගොඩක් වෙලාවට ඔයාගේ ගෙදරින් තමයි ඔයාට මේ සහයෝගය ලැබෙන්නේ. ඇත්තටම මේ කොහොමද ඔයාට රජයෙන් යම්කිසි සහයෝගයක් ලැබෙනවද? නැත්නම් ඔයාගෙම සහෝගලන් ගෙදර අම්මා තාත්තා මේගොල්ලන්ගේ දේවල් වලින්ද ඔයා මේ දේවල් කරන්නේ? මොකක්ද ඇත්තටම වෙන්නේ? ඔව් ඇත්තම කිව්වොත් ඉතාලියට ආපු දා ඉඳන් මම මගේ වියදමින් තමයි මම මේ දේවල් කරගන්නේ. මගේ අම්මලා තාත්තලා තමයි මට මේකට වියදම් කරන්නේ. කොහොම නමුත් මට ගොඩක් අවස්ථාවලදී මේජර් ජෙනරල් බාලිත ෆර්නැන්ඩස් මට උදව් කරලා තියෙනවා ඉතාලියේ වැඩ කටයුතු කරගෙන යන්න. එතනින් ඇරුණාම මට කිසිම අවස්ථාවක වෙන කොහෙන්වත් මට අනුග්‍රහකත්වයක් හෝ මට දීමනාවක් වගේ දෙයක් මට ලැබුණ නැහැ. සමහර අවස්ථාවලදී ජෙනරල් පූල් වලට මම සිලෙක්ට් වෙලා තිබ්බා. කොහොම නමුත් ඒ දවස්වල තිබ්බ ආණ්ඩුව ඇමතිලා මාරු වෙනකොට අලුත් අලුත් නීති රීති ගේනකොට ඒවත් මාසයක් දෙකක් ගෙවනවා. එතනින් පස්සේ නැතු වෙනවා. මට විතරක් නෙමෙයි අනිත් ක්‍රීඩක යන්ටත් එහෙමයි. ඒ වගේ කිසිම අර විශ්වාසීය භාවයක් නැහැ.
මේ මාසේ දුන්නා ඊට පස්සේ මාසේ දෙයිද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් පහුගිය කාලේ එහෙම තමයි තිබ්බේ. ඉතින් ගොඩක් දේවල් කරගත්තේ මම්මගේ පෞද්ගලික වියදමින් තමයි මේ තැනට එන්න. ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න ජයග්‍රහණය කරන්න මම්මගේ සියලුම දේවල් අම්මලා තමයි කැප කරේ මේ දේවල් මේ විදිහට අද කරගන්න. යුපුන් අපි අපේ සාකච්ඡා අවසානට තමයි ලඟ වෙන්නේ. ඇතර මේ යුපුන් මේ තියපු 10.16 කියන වார்த்தාව කඩන්න ලංකාවෙන් ක්‍රීඩකෙක් ආපහු දවසක බිහි වෙයිද? හෝ බිහි වෙනවා නම් ඒ ක්‍රීඩකයා මොන වගේ දෙයක් කරන්න ඕනේද ඒ වෙනුවෙන් කොහොමද මේ දෙයට කැප වෙන්න ඕනේ? ඕකට මට කෙටි පිළිතුරක් දෙන්න බැහැ මංගර ටිකක් දිග පිළිතුරක් දෙන්නම්. මුලින්ම පටන් ගන්නම් අපේ ගෙදරින්. මම ක්‍රීඩා පටන් ගත්තේ 2004 වර්ෂයේදී මං කලින් කිව්වා වගේ මගේ තාත්තා මේකට කැමති වුණේ නැහැ පොඩ්ඩක්වත්. මීට සති දෙකක් විතර කලින් වෙනකම්ම එයා තාමත් හිටියේ ඒ මතයේ තමයි. මොකද එයා හිටියේ ඉතාලියේ ඉන්ටර්නෙට් එකත් එක්ක එයා ලංකාවේ වෙන දේවල් ඔක්කොම දේවල් එයා දකිනවා. ඉතින් අපිට කලින් එයා දකිනවා. ඉතින් එතකොට නිතරම දැක්කේ මේ ලංකාවේ ප්‍රශ්න, මල්ල ක්‍රීඩාවේ ප්‍රශ්න, අනිත් ක්‍රීඩාවල ප්‍රශ්න. ඉතින් එතකොට එයා දකිද්දී එයා කිව්වේ ඇයි මේ ක්‍රීඩාව කරන්නේ? බලන්න මෙයාලා මෙහෙම කරලා තිනවා, මෙයාලට මේ වගේ ප්‍රශ්න. ඔයාලා මොනවද කරන්නේ? ඔයාලට ඉස්සරහට මොකද්ද මේකෙන් දෙයක් කරගන්න පුළුවන්ද? මොකද්ද අනාගතේ? ඉතින් ওই ප්‍රශ්න මට තිබ්බ පොඩි කාලේ ඉඳලම. ගෙදරින් තමයි මට ලොකුම මුලින්ම ඇතිවෙච්ච පීඩනේ මට ආවේ. මොකද ගෙදරින් මේකට මගේ තාත්තා කැමති නෑ මම මේ ක්‍රීඩා කරනවට. එයාට ඕනුනේ මාව උගන්නලා මට හොඳ රස්සාවක් කරලා හොඳ පඩියක් කරගෙන හොඳින් ජීවත් වෙන්න. ඉතින් ඒක තමයි එයාගේ තිබ්බ එකම ආසාව. නමුත් මගේ ආසාව තිබ්බ මේ ක්‍රීඩාවට. ඉතින් එතනින් තමයි මට මුලින්ම පීඩනේ ආවේ. නමුත් මම සතුරු වෙනවා අද්දටත් මං ගැන ආඩම්බර වෙනවා. මං මේ පීඩනේ කොහොම හරි දරාගෙන පොඩි වයසින් ඉඳලා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිල්ලා ඉවර වෙලා අද මේ වගේ තැනකට ආපු එක ගැන මං ගැනම ආඩම්බර වෙනවා. මොකද මේ ඒ වගේ ප්‍රෙෂර් එකක් එද්දී ගොඩක් අය මේ ක්‍රීඩා විතරක් නෙමෙයි ඉතුරු දේවල් උදාහරණයක් විදිහට සංගීතය, එතකොට චිත්‍රකලාව, නාට්‍ය ඕන දෙයක් මිනිස්සු අතාරිනවා. තමන්ගේ හැකියාව ආසාව තියුත් අතාරිනවා ගොඩක් අය මේ ගෙදරින් එන ප්‍රෙෂර් එකත් එක්ක. පිටින් එන ප්‍රෙෂර් එකට වඩා අමාරුයි ගේ ඇතුලෙන් එන ප්‍රෙෂර් එක. ඉතින් කොහොම නමුත් මම අපේ අම්මව ආදරෙන් මතක් කරන්න ඕනේ. අපේ අම්මා තමයි මේ ඔක්කොම කවර් කරගෙන, තාත්තාවත් ෂේප් කරගෙන, නෑ නෑ පුතාට මේ දේ කරන්න දෙන්න, පුතා එයා ගැන විශ්වාසයි, එයා දවසක මේ එයාගේ ටාගට් එකට යයි. ඉතින් කියලිවරලා අපේ තාත්තාවත් ෂේප් කරගෙන තමයි අම්මා තමයි මේ ගමනේ ගොඩක් පිටිපස්සේ හිටියේ. ඉතින් අම්මව ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද අම්මා මට කවදාකවත් ප්‍රෙෂර් එකක් වුණේ නැහැ. අම්මා කිව්වේ පුතේවා මේක කරන්න, කවදා හරි කරලා ඔයාගේ ටාගට් වලට යන්න කියන දේ තමයි අපේ මගේ කිරියම්මයි අත්තයි ගොඩක් උදව් කරා. මේක හේතුව මේ පුතේ වා කරන්න වැරද්දයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ දේ හරියට කරන් යන්න කියලා අපේ තාත්තරත් මේ ගැන කියලා දීලා පැහැදිලි කරලා දීලා. ඉතින් එයාලා තමයි මේකේ පිටිපස්සේ හිටියේ මේ ගමනේ. ඉතින් ඒක මට මුලින්ම කියන්න ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්. ඉතින් මම මේ දේ කියන්නේ ළමයින්ට සහ එයාලගේ අම්මලට කවදාකවත් තමන්ගේ දරුවෝ ආසාවෙන් කරන දෙයක් නවත්තන්න එපා. ඒක එයාලට කරන ලොකු වැරද්දක් ඒක. මොකද ලංකාවේ වෘත්තිමය පැත්තෙන් ගොඩක් අය පිළිගන්නේ හොඳ රස්සාවක්, හොඳ පඩියක්, සමාජයේ පිළිගත්තු රැකියා කියලා තියෙනවා. ඒ නමුත් ඒක ලංකාවේ ඇතුළේ විතරයි. ඔයාලා ලංකාවෙන් පිට මං කියන්නේ යුරෝපේ වගේ ඇවිල්ලා බලන්න පාරේ කුණුවේ එකතු කරන මිනිස්සුන්ටත් ලොකු පිළිගැනීමක් තියෙනවා සමාජෙ. මේ ඔක්කොම එකයි. හැමෝම එක මිනිස්සු කියන දේ තමයි මේ මිනිස්සු දකින්නේ ළමයින්ට පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්නේ. නමුත් මේ ලංකාවේ තියෙන මේ සමාජ මට්ටමත් එක්ක තමයි ওই ගැටලුව එන්නේ මං හිතන විදිහට. එයාලා හැමෝටම ඕනේ තමන්ගේ පුතා උදේ 8ට වැඩට ගිහිල්ලි වෙලා 5ට ගෙදර එන වාහනයක යන එන රස්සාවක් කරන්න. ඒක තමයි ලංකාවේ අම්මලගේ තාත්තලගේ එකම පැතුම මං හිතන විදියට. නමුත් ඒ දේ එහෙම කරන්න එපා. මොකද හැමෝටම දොස්තරලා වෙන්න බෑ, ඉංජිනේරුව වෙන්න බෑ. තමන්ට කියලා හැකියාවක් තියෙන ඕන කෙනෙක්ට ඕනම දෙයක්. ඉතින් එයාලට ඒ හැකියාව එයාලට හොයලා දෙන්න සහ එයාලට ඒකට උදව් කරන්න. ඒකට ලංකාවේ නම දවසක එයාලා අනිවාර්යෙන්ම ලෝකේ උඩින්ම තියෙනවා.
සහ එයාලට ලංකාවේ අවස්ථාවක් නැතුනොත් එහෙම එයාලට පිටරට තියෙනවා. එයාලට එහෙ ගිහිල්ලා එයාලා ලංකාව වෙනුවෙන් දෙයක් කරයි. තමන් වෙනුවෙන් දෙයක් කරයි. දවසක එයාලා ආඩම්බර වෙයි. ඔයා ගැන. මම ඒක තදින්ම විශ්වාස කරන කෙනෙක් තමයි මම. ඉතින් මං අද ඒක කරලා තියෙනවා. මං හිතනවා අද මගේ මේ ජයග්‍රහණය ගැන මුළු ලංකාවක්ම බලන් ඉන්නවා. ගොඩක් අය විශ් කරනවා. ගොඩක් අය ඒක වැළඳ ගන්නවා. නමුත් මං හිතනවා වැඩියෙන්ම අද මගේ මේ ජයග්‍රහණය ගැන සතුටු වෙන්නේ මගේ තාත්තා. මොකද මට නංගි කියනවා දැන් හැමදාම තාත්තා නිදා ගන්න කලින් මගේ වීඩියෝස් බලනවා, මගේ ඉන්ටර්විව් මේ වගේ ඉන්ටර්විව් සහ මගේ රේසස් ඔක්කොම තාත්තා බලනවා කියලා වෙලා නංගිට දැන් ඔක්කොම මතකයි කියලා නංගි කියනවා කටපාඩම් කියලා. ඉතින් ඒ වගේ දෙයක් අහනවා තරම් සතුටක් වෙන නැහැ මට. මොකද මං ඒ දේ කළා තිනවා අද යා මං වෙනුවෙන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒ දේ අනිවාර්යෙන් මතක් කරනවා. සහ නංගිලට මල්ලට කියන්නේ ඔයාලා ආස දේ කරන්න. ඔයාලට කවදා හරි ඒකෙන් තැනක් තියෙනවා. මල්ල ක්‍රීඩා කරන අයට කියන්නේ ඔයාලට අර ප්‍රශ්නේයි මේ ප්‍රශ්නේයි ගොඩක් ඇප්ලිකේට්ලියයි. මටත් ඒ දේවල් ආවා. නැත්නම් නෑ මට ලොකු ප්‍රශ්න ආවා. නමුත් මම ඒ වගේ වැටුන්නේ නැහැ. ඔයාලගේ මනස ශක්තිමත් කරගන්න ඕනේ. තමන් විශ්වාස කරන්න ඕන. අනිවාර්යෙන්ම දවසක ඔයා මහන්සි වෙලා කරන දේ අනිවාර්යෙන් ඔයාට අනිවාර්යෙන් ප්‍රතිඵලයක් තියෙනවා අනාගතේ. ඒක විශ්වාසයි. මොකද ඒකට හොඳම උදාහරණයක් මම ඒ විදිහට කරා. ඒ නිසයි මට මේ දේවල් අද ඔයාලට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් කවුරු හරි මං කලිනුත් කියලා තියෙනවා මේ වාර්තා තියෙන්නේ අලුත් කරන්න. හැමදාම එකම වාර්තාවක් තියෙනවා නම් ඒ රටේ ඒ ඉසව්වේ කිසිම දියුණුවක් නැහැ. ඒ කියන්නේ පේන් නැහැ. ඒ කියන්නේ හැමදාම මේ එතනම නම් ඉන්නේ ඒකේ කිසිම දියුණුවක් නැහැ. ඒ නිසා මේ වාර්තා නිතර අලුත් වෙන්න ඕනේ. මීට 100 විතරක් නෙමෙයි මීට 200 400 800 සහ සියලුම ඉසව්වලින් ඒවා අලුත් වෙන්න ඕනේ. එතකොට තමයි ලංකාවේ මල්ල ක්‍රීඩාව ටිකෙන් ටික ඉස්සරහට යන්නේ. මම ඒ නිසා ක්‍රීඩකින්ට කියනවා දැන් මාත් එක්ක සෙල්ලම් කරන අය ඉන්නවා. මේ එතකොට තව පාසල් මට්ටමේ ක්‍රීඩිකාවෝ ඉන්නවා. අපෙන් පස්සේ ණය ඉන්නවා බලාගෙන. මම එයාලට කියන්නේ උහුණුවීම් කරන්න මේ ලංකාවේ තියෙන රෙකෝඩ් ඔක්කොම අලුත් කරන්න. මගේ රෙකෝඩ් ඇත්තට කමන්නේ අලුත් කරන්න. එතකොට තමයි මේ රෙකෝඩ් එක අලුත් කරන්න තමයි මේ ක්‍රීඩාව ඉස්සරහට යන්නේ. කෙනෙක් ඒක අලුත් කරනවා කියන්නේ තව කෙනෙක් ඒක ට්‍රයි කරනවා ඒක බ්‍රේක් කරන්න. ඉතින් එයා බ්‍රේක් කරාට පස්සේ තවත් කෙනෙක් ට්‍රයි කරනවා ඒක බ්‍රේක් කරන්න. ඉතින් ඔහොම තමයි ওই ක්‍රීඩාව දියුර වෙන්නේ. නැත්නම් හැමදාම ඒ වார்த்தාව එකම තැන තිබ්බොත් එහෙම හැමදාම මේක එතනම තමයි. ඒ නිසා මට පුළුවන් දෙයක් මම කරනවා. කවුරු හරි මගෙන් උදව්වක් ඉල්ලුවොත් එහෙම මට පුළුවන් විදිහට මම කරනවා. මොකද මගේ එක ආසාවක් එක පොඩි කාලේ ඉඳලම ක්‍රීඩා කරන්න අපහසු අයට උදව් කරන එක මම කරලා තියෙනවා. මම ඉස්සරහටත් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් වාර්තා තියන්නේ අලුත් කරන්න තමයි. ඉතින් ඒක කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒක ලංකාවේ ක්‍රීඩාවට ඔයා කරන ලොකු සේවයක් වාර්තාවක් අලුත් කරන එක. යුපුන් අවසාන ප්‍රශ්නය. යුපුන් අබේකෝන් කියන ඔයාගේ නම අපිට කවදර දවසක ලංකාවෙන් පිට වෙනත් ක්‍රීඩා උළෙලවලහි මේ ප්‍රථම ස්ථානයේ දෙවන ස්ථානයේ තුන්වන ස්ථානයේ මේ කියන ස්ථානයන්හි අපිට ලෝක ශූරියොත් එක්ක දවසක දකින්න ලැබෙයිද? මොකක්ද ඔයාගේ ඉදිරි වැඩපිළිවෙල සහ අවසාන වශයෙන් ඔයාට මොනවද අපිත් එක්ක බෙදා හදා ගන්න තියෙන අනිත් දේවල්? ඔව් ඇත්තරම මමත් මගේ එක මාසාමං කලනුත් කිව්වාගේ ලංකාවට ජයග්‍රහණයක ගේන එක තමයි මගේ තියෙන එකම බලාපොරොත්තුව සහ ආසාව. ඉතින් මම හිතනවා මේ විදියට පියවර ඉස්සරහට යනකොට මට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලංකාව වෙනුවෙන් මට ගේන්න හැකියාව ලැබෙයි කියලා. ඉතින් මම ඒකට කලින්ටත් වඩා මම දැන් හොඳින් ප්‍රැක්ටිස් කරගෙන යනවා. ඉතින් අපි බලමු මගේ උපරිම හැකියාව මම යොදවලා මගේ කාලය මගේ සියලුම දේවල් මම කැප කරලා තියෙන්නේ මේ ක්‍රීඩා වෙනුවෙන්. මොකද මං මේ දේ කරද්දි දිනන්නේ මං විතරක් නෙවෙයි මගේ රටම. ඉතින් රට වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් මං අනිවාර්යයෙන්ම කරනවා. ලංකාවට කීර්තියක් ගේන්න පුළුවන් නම් මං ඒකට දෙපාරක් හිතන්නේ නැහැ. මං ඒක අනිවාර්යයෙන්ම කරනවා. මට ස්තුති කරන්න ගොඩක් අය ඉන්නවා. නමුත් ඔක්කොම නම් වශයෙන් මට කියන්න බෑ. නමුත් මම විශේෂයෙන් කියන්න ඕන කට්ටියගේ මම නම් ටික කියන්නම් මේ අවස්ථාවේදී. මුලින්ම මගේ අම්මයි තාත්තයි පවුලේ කට්ටියයි මතක් කරන්න ඕන. එයාලා මේ ගමන පිටිපස්සේ ගොඩක් හිටියා. ඉතින් එතනින් පස්සේ මගේ යාළුවෝ ජීවිතේ හැමෝටම යාළුවෝ ඉන්න ඕන. හොඳ යාළුවෝ. මොකද එයාලා තමයි ජීවිතේ
වැටෙන අවස්ථාවලදී අත දීලා ඉවර වෙලා ඉදිරියට යද්දි පිටිපස්සෙන් තල්ලු කරලා මේ දේ කරන්න කියලා වෙලා අපි ඉස්සරහට යවන්න පුළුවන් යාළුවන්ට විතරයි. ඉතින් මට හිටියා හොඳ යාළුවෝ මට ඉන්නවා තාමත්. ඉතින් එයාලා තමයි මේක පිටිපස්සෙ ඉන්නේ. එයාලා තමයි මාව දිලිමත් කරන්න හැම වෙලේම ඉපුන් මේ කරාම මේක කරපම් මේක කරපම් වා මේ දේ කරන්න ඔය ඔක්කොම එයාලා තමයි මාව මෙතෙන් තල්ලු කරන්නේ. ඉතින් එයාලා මම ආදරෙන් මතක් කරනවා. සහ මගේ පාසල් දෙක වෙන්නප්පු ජෝසප් විශ්වවිද්‍යාලය සහ පන්ව ජාතික පාසල සහ මගේ පාසල් කාලේ හිටපු කුම් කරවන්න මම ආදරෙන් මතක් කරනවා. එතනින් ගියාම මට විශේෂයෙන් ස්තුති කරන්න ඕන මං සේවය කරන ආයතන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙතනන්ට් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා ආර්මි කමාණ්ඩව ඉතා ගෞරවයෙන් මතක් කරන්න ඕන. එතුමා ක්‍රීඩාවට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් එතුමා ගොඩක් අවස්ථාවලදී මට හම්බෙලා තියෙනවා, මට සුබපතලා තියෙනවා මේ හොදට කරගෙන යන්න මේ ක්‍රීඩාව ලංකා වෙනුවෙන් ජයග්‍රහණ ගේන්න කියලා වාර්තාවත් පීටෙව්වට පස්සේ මට එතුමා කෝල් කරා, කෝල් කරලා ඉවරලා විශ් කරා. ඉතින් එතුමාත් ආදරෙන් මතක් කරන්න ඕන. සහ යුද්ධ හමුදාවේ මගේ ඒකකයේ ශ්‍රීමි, එයාලා තමයි මේ ගමනේ පිටුපස්සේ මට අවශ්‍ය කරන දේවල් ගොඩක් දේවල් එයාලා කරලා දෙනවා. ඉතින් මේකේ සියලුම නිලයන්ව මම මතක් කරනවා ආදරෙන්. එතනින් පස්සේ මල්ල ක්‍රීඩා සංගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ෆර්නැන්ඩෝ සර් ආදරෙන් මතක් කරන්න ඕන. එතුමා මේ ගමනේ පිටුපස්සේ මට අවශ්‍ය දේවල් ඔක්කොම කරලා දීලා මං ගැන නිතර හොයලා බලලා මේ දේවල් කරා. ඉතින් එතුමාත් ආදරෙන් මතක් කරන්න ඕන. සහ ප්‍රථම වතාවට මේක විශේෂයෙන් කියන්න ඕන, ප්‍රථම වතාවට මට කතා කරා ක්‍රීඩා ඇමතිවරයෙක්. ඉතින් මට ගොඩක් සතුටුයි ඇත්තට. මට දේශපාලනය ගැන මම එච්චර මේ එකක් නැහැ ලංකාවේ. නමුත් කොහොම නමුත් මට සතුටුයි, මොකද ක්‍රීඩාවයි පරිපාලනය කියන දේ සමානව යන්න ඕන. ක්‍රීඩකේ කොච්චර හොඳයි හිටියත් පරිපාලනය කියන දේ තිබ්බේ නැත්නම් ඒ ක්‍රීඩකින්ට ඉස්සරහට යන්න බෑ. නමුත් මට ගොඩක් සතුටුයි ක්‍රීඩා කරපු කෙනෙක්, ක්‍රීඩාව ගැන දන්න කෙනෙක් ප්‍රථම වතාවට ලංකා ඉතිහාසයේ ක්‍රීඩා ඇමති කෙනෙක් විදියට පත් වෙලා තියෙන එක ගැන මට ගොඩක් සතුටුයි. මට එතුමා කතා කරලා උදේම මට විශ් කරා ලංකා විරුවෙන් තව ජයග්‍රහණ ගේන්න අපි බලන් ඉන්නවා, මොනවා හරි වෙන්න ඕන නම් ඒ දේවල් අපිට කියන්න, අපි ලංකාව ක්‍රීඩා වෙනුවෙන් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේක ලොකු සතුටක් වුණා මට, මොකද අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ලංකාවේ අනාගත ක්‍රීඩාව ගැන. ඉතින් විශේෂයෙන් එයාලා මතක් කරන්න ඕනේ මගේ මෙහෙ පුහුණු කරුවන් දෙන්න මතක් කරන්න ඕනේ ආදරෙන්, මෞරිසියෝ සහ රිචර්ඩ් දෙල්ලෝ. එයාලා දෙන්න තමයි මගේ මේ ජයග්‍රහණ පිටිපස්සේ ඉන්නේ. ඉතින් එයාලව ආදරෙන් මතක් කරන්න ඕන. ඉතින් අපි බලමු ඉදිරියේදී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ ගොඩක් ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටිනවා ලංකාවේ ක්‍රීඩා කරන අයට, මාධ්‍යක ක්‍රීඩා කරන අයට මම ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ දේවල් අපි බලා ගන්න ඕන, අපේ දේවල් අපි ෂෙයා කර ගන්න ඕන. කෙනෙක් ජයග්‍රහණ කරද්දී මේ දේවල් මිනිස්සු අතර යවා ගන්න ඕන. ඒක මගේ වේවා වෙන කෙනෙක් වේවා ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද හැමෝම දන්නවා, මම උදාහරණයකට කියන්නම්, සනත් ජයසූරිය ලකුණු 100ක් ගෙවුවොත් එහෙම ඒක පහවදා වේදිමු ලංකාවම දන්නවා. ඉතින් ඒකට මිනිස්සු එකතු වෙලා තියෙන්නේ ක්‍රීඩාවට. ඉතින් අපේ ක්‍රීඩාවත් අපි එතෙන්ට ගේන්න ඕනේ. සහ මේ බලන් ඉන්න අයටත් මම කියන්නේ, අපේ දක්ෂ ක්‍රීඩිකාව ඉන්න අයාලා හොඳ කාලයක් වාර්තා කරොත් හරි හොඳ දා කරොත් හරි ඒකත් අනිවාර්යයෙන්ම අරන් යන්න මිනිස්සු අතරට. මේ ක්‍රීඩාවත් එක්ක මිනිස්සු ඉන්න ඕනේ, ප්‍රේක්ෂකයෝ ඉන්න ඕනේ. ප්‍රේක්ෂකයෝ ඉද්දි තමයි මේ ක්‍රීඩාව ජනප්‍රිය වෙන්නේ. ක්‍රීඩාව ජනප්‍රිය වෙනවා කියන්නේ මේ ක්‍රීඩාවට යොමු වෙන්න තියෙන ඉන්න තරුණ අය වැඩි, පොඩි අය වැඩි. එතකොට තමයි ක්‍රීඩාව ලංකාවේ දියුණු වෙන්නේ. නැත්තම් ලොකු අය මේක අතහැරියොත් එහෙම එතනින් පස්සේ පොඩි අය හිටියේ නැත්තම් ලංකාවේ ක්‍රීඩාව එතනින්ම ඉවරයි. ඉතින් ඒ නිසා මම කියනවා මේ දේවල් මිනිස්සු අතරට යවන්න, මේ ගැන කතා කරන්න. හොඳක් කරොත් කවුරු හරි හොඳ වார்த்தාවක් කරොත්, වார்த்தාවක් තිබ්බොත් හරි හොඳ කාලයක් වார்த்தා කරොත් හරි අනිවාර්යයෙන්ම මේක මිනිස්සු අතරට යන්න. මොකද මේක මල්ල ක්‍රීඩාව ලංකාවට පදක්කම් ගොඩක් ගේන්න පුළුවන් ක්‍රීඩාවක්. අපේ ජානවලම ඒක තියෙනවා. ඉතින් මේක ලස්සන ක්‍රීඩාවක්. මේක ටීම් ගේම් එකක් නෙමෙයි, මේක ලස්සන ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කරපු අය දන්නවා මේක කොච්චර අමාරුද කියලා මේක දිනන්න. ඉතින් ඒ නිසා මේකේ ලස්සන තවත් මේක අනිත් අයටත් පෙන්වලා දීලා මේ දේවල් කරන්න කියලා මම ආදරෙන් මාත් එක්ක සෙල්ලම් කරන ක්‍රීඩක යංගෙන් සහ
ක්‍රීඩිකාවන්ගෙන් අපිට පස්සේ ඉන්න මල්ලිලාගෙන් අපේ ෆෑන්ස් ලාගෙන් මම ඉල්ලා සිටිනවා මොකද ඔයාලා තමයි මේ දේ ගෙනියන්න ඕනේ අපිත් එක්ක ඉස්සරහට ඉතින් අපි මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපි හැමෝම එකතු වෙලා ලංකාවේ ක්‍රීඩාව අනිවාර්යෙන් අරයන් ඉස්සරහට මීට අවුරුදු 15කට 20කට කලින් ලංකාවේ ක්‍රීඩාව ගොඩක් ලස්සනයි හැමදාම මීට ටැබලෝත් ලංකාවේ කවුරු හරිම දුවනවා ලොකු අය සුගත්තිර කරත්න රෝහන් ප්‍රදීප් කුමාර දර්ශා ඉතින් ඔය ඔක්කොම හොඳට දිව්වා ඉතින් ගොඩක් ආසයන් හිටියා නමුත් අපි මේ වගේ කාලයක් දැන් ආයේ හදමු අනිවාර්යෙන් අපිට ඒක කරන්න පුළුවන් ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්න ඔයාලගේ සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා සහ මගේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරාට ඔයාලා මෙච්චර කල් මං වෙනුවෙන් හිටියා මගේ ජයග්‍රහණය වෙනුවෙන් බලන් හිටියා ගොඩක් අය ඉතින් මම ඒක කරලා දුන්නා මම මෙතනින් නතර වෙන්නේ නැහැ මම ඉස්සරහටත් මේ දේවල් මීට වඩා හොඳින් කරගෙන යනවා ඉතින් හිටියා වගේ මම එක මෙතනින් ඉස්සරහටත් ඉන්න අනිවාර්යෙන්ම අපි ක්‍රීඩා වෙනුවෙන් දෙයක් කරමු ලංකා වෙනුවෙන් දෙයක් කරමු කියලා මම කියනවා ඉපොනි තින් බොහොමත්ම ස්තුති අපිත් එක්ක එකතු වුණාට ඔයාගේ මේ කාලය වටිනා කාලය වැය කරලා ඔව් මට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මේ channel එකට cut out ක්‍රීඩකෙක් බිහි වුණාට පස්සේ සහ තව දක්ෂ කෙනෙක් කවුරු හරි ආටිස්ට් කෙනෙක් කවුරු හරි බිහි වුණාට පස්සේ යාළව මිනිස්සු අතරට අරන් යන්න පුළුවන් මාධ්‍යයක් තමයි YouTube කියන්නේ Facebook YouTube Instagram ඉතින් ඒකෙත් මේ වගේ ලස්සනට මේ දේවල් කරලිවෙලා ප්ලැට්ෆෝම් එකේ හදලිවර වෙලා ලස්සනට මේ දේවල් කරන එක ගැන මම මුලින්ම ඔයාලට ස්තුති කරන්න ඕනේ මොකද කට් අවුට් කියන channel එක මම බැලුවා මුලින් ඉඳලා මේකේ ගොඩක් ලංකාවේ දක්ෂයන්ගේ ජීවිත ගැන ඒ කතාවේ කියනවා ඉතින් මම සතුරුයි මටත් ඒකේ ඉඩක් වෙන් වෙච්ච එක ගැන මට ගොඩක් සතුරුයි ඉතින් ගොඩක් ස්තුතියි මාව මේ වගේ දෙයකට සම්බන්ධ කරගත්ත එක ගැන එහෙනම් අපි කට් අවුට් channel එකෙන් ගිහිල්ලා එන්නම් මේ වගේ වීරයෙක් නම් ඔයත් ඔයාටත් අපේ channel එකේ ඉඩකඩ තියෙනවා දෙයක් කරමු ලස්සන දේවල් කරන්න පුළුවන් අපේ ලංකාවේ නම ඉහළ තැන් වලට අපිට ගෙනියන්න දේවල් කරන්න පුළුවන් ඉතින් එකතු වෙන්න කට් අවුට් එක subscribe කරන්න අපිව bell icon එක click කරලා තියාගන්න මේ වගේ අමුතුම ලස්සන cinematic video එකක් දාපු ගමන් ඔයාට දැනගන්න ඉහළ එන්න මේ කට් අවුට් එක